උදෑසන විකසිත වන නෙළුම් මල්සේ යහපත් කාන්තාවද ගුණ සෝඳින් යුක්තයි. දවස මල්සේ වඩාත් යහපත් වේවා යන්න ඇගේ ප්‍රාර්ථනයයි. එම බලාපොරොත්තුව එලෙසම ඉටුවන්නේ නම් කොතරම් මගනේද? සැබවින්ම සිදුවනුයේ කුමක්දැයි අපි බලමු. ඇගේ නම නදීකා. විවිධ රැකියාවල නිරත කාන්තාවන්ගේ සංකේතයක් ලෙස අපි ඇය සලකමු. රැකියා ගණනකින් හෙම්බත් වූ නදීකා දැන් කරන්නේ ධනවත් නිවසක ගෘහ සේවයේ යෙදීමයි. තරුණ හාම්පුතා තම ස්වාමිදීනියත් සමග උදේ පිටත් වෙන්නේ නිවසේ ගේට්ටුව වසා යතුරු දැමීමෙන් පසුයි. උදේ පාන්දර සේවයට එන නදීකා හාම්පුතුන් රෑ බෝවී එනතෙක් සේවස්ථානයේ සිරකාරියා. ගෘහ සේවයේ දෙන බොහෝ කාන්තාවන් පත්ව ඇත්තේ නදීකාමෙන් සිරකාරියන්ගේ තත්ත්වයට. මේ සේවස්ථානයක කාන්තා හිංසනයේ එක් අවස්ථාවක් පමණයි. නදීකා, නිලන්ත, මම මේ මිනිස්සු යනකම් බලාගෙන හිටියා. ඔයාව නොපෙනුනත් කතා කරලා හරියන්නේ. ඔයා ගරාජ්ජකේ වැඩට යන ගමන්ද? ඔව්. ඔයා එළියට එන්නේ හරියටද? කියන්න බැහැ. සර් හරි මැඩම් හරි ආවට පස්සේ. කරුමයක් නේ. මොනා කරන්නද? ජීවත් වෙන්නත් එපායි. මං යනවා. මං නිවාඩු දවසට අපේ ගෙදර ඉන්නවා. එතර මෙන්ම මෙතරද ගෘහ සේවයේ යෙදෙන ඇතැම් කාන්තාවන්ට ආදරය, ප්‍රේමය, සෙනෙහස ආදිය පවා අහිමි. එහෙත් තමා ජීවත්වීම සඳහාත් තම නිවසේ සිටින රෝගී මව සුව කර ගැනීම සඳහාත් නදීකා කිසියම් රැකියාවක නිරත විය යුතුයි.
හිමිදිරියේ පැමිණ තමා පිසු රස මසවලු තමන්ට අහිමි. ස්වාමිදුව තමාට ඉතිරි කොට ගිය කිසිවක් කාබී වහා වැඩ පටන් ගත යුතුය. ගේ දොර පිරිසිදු කිරීම, ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීම, හාම්පුතාගේ රෝගී මහලු පියාට සත්කාර කිරීම, නිසි වැටුපක් ඩොලබුණත් කරන්නට ඇතිදේ අප්‍රමාණයි. ඇත්තෙන්ම දැන්නම් මේ රස්සාව ඇති වෙලා. වැඩි වැඩ අඩු වැටුප්. එම වැටුපත් මුලිමනින්ම ගෙවන්නේ නැහැ. කොටසක් හාම්පුතා ඉදිරි කරගනි. හේතුව වෙන රැකියාවකට යාම වැළැක්වීම. තරුණයක වශයෙන් තමා මෙතරම් පීඩාවට හිංසාවට පත්විය යුතු දැයි නදී කාට සිතේ. සේවස්ථානයේ තවත් හිංසනයක් ඇතිවන බවට ලකුණු. කාන්තා අතවරය. ඇතැම් කාන්තාවන්ට සිදුවන ලෙසින්ම නදීකටත් අතවරයක් සිදුවන බවට ලකුණු. උදේ තම බිරිඳ සමග පිටවගිය හාම්පුතා හොර රහසේ නිවසට පැමිණෙන අධිශක්තිය. එම අඩි ශබ්දය සමග තරගයට නැගෙන ඇගේ පපුයේ ගැස්ම. අතවරෙන් ගැලවීමට අද නම් කළ හැකි එකම දේ වහා පලා යාමයි. පීඩනය, අතවරය, අඩු වැටුප ඇතුළු සේවාස්ථාන හිංසනය දරාගත නොහැකිව රැකියාව අත්හැර යන තවත් කාන්තාවක් නදීක. දිනපතා මෙවැනි අවස්ථාවලට පත්වන කාන්තාවන් කොතෙක් සිටීද? විවිධ හිංසනයන්ට ගොදුරුවන්නේ තරුණ කාන්තාවන් පමණක් නොවේ, වැඩිහිටි කාන්තාවන් පවා හිංසනට ලක්කරන සමාජයක්. නදීකගේ මව සෝමාත් එවැන්නියා. ඈ ගල්වලක ගල් කැඩීමයි රැකියාවට කළේ. ගල්වලේ කළමනාකරු කාන්තාවන්ගේ වැටුපෙන් කොටසක් වංචා කිරීමත්, ගිනි පොලියට මුදල් ණයට දීමත්, ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමත් සෝමා ඇතුළු සේවිකාවන් මුහුණ පෑ ප්‍රශ්න. ඒ මානසික ගැටුම් තිබියදී සේවය කිරීමෙන් ඇතුවාල ලැබුවා. දැන් ඇයට රැකියාව නැහැ, වැටුප් නැහැ, වන්දි නැහැ. දැන් නෑ රෝගී කාන්තාව.
ළමයෝ. අසලාවමකොද පඩිය දෙන්නෙත් බාගෙට හැම දාම කියන්න ඉතුරුව පස්සෙ දෙන්නම් කියලා වැඩිය ඉල්ලන්න ගයොත්තේම මට බොරු චෝදනාවක් කරලා හොරකමකට හරි අහු කරලා මම පොලිසියටත් තරංයයි. කියහංගොති නම්බර් 364. බොහෝ තරුණ කාන්තාවන් මෙන් නදීකත් වෙනත් රැකියාවක් සොයා සම්මුඛ පරීක්ෂණයක. Good morning, sir. තමා දන්නවද තව 522ක් මේ ජොබ් එකට ඇප්ලයි කරලා තියෙන බව? නම නදීකා චන්ද්‍රමාලි. රෑ වැඩ නම් අනිවාර්යයි. රෑ වැඩ කරනකොට අනේ සර් මගේ අම්මා කාගේවත් අම්මල අපිට අදාල නෑ. බැරි නම් ආපහු යන්න පුළුවන්. ජොබ් පොලිමේ එන්න ඕන තරම් අය ඉන්නවා. මට සමා වෙන්න සර්. මං කැමතියි. ප්‍රේම සම්බන්ධතාව තහනම්. බෝයිෆ්‍රෙන්ඩ්ස් සතුරු කරන්න කාලය ගත කරන්න බෑ. සම්පූර්ණ කාලය සේවයට. බෝයිෆ්‍රෙන්ඩ්ස්ට ඕන විදියට නෙමෙයි දවස ගෙවෙන්න ඕන. අපිට ඕන විදියටයි වැඩ කෙරෙන්න ඕන. අපේ ෆැක්ටරියට ඕමන එක්ස්පීරියන්ස් නැහැ. මම පුරුදු වෙන්නම් සර්. එනවා පුරුදු වෙනවා වෙන තැන් වලට යනවා. ගෑනුලම අපිට විශ්වාස නැහැ. මං එහෙම කරන්නේ නැහැ සර්. අවුරුද්දක් පුහුණු කාලේ. ඒ කාලේ පඩි දෙන්න ආදුනිකයෙකුට දෙන පඩි. හොඳයි සර්. දවසක් වැඩට නාවුත් දවස් 3ක පඩි කපනවා. අවුරුදු පහක් යනකම් කසාද වඳින්න තහනම්. කෙදර ප්‍රශ්න, ලෙඩ ප්‍රශ්න, ළමයි හැදිලි ඒව බෑ. වෘත්තීය සමිති වලට බැඳෙන්න බෑ. ස්ට්‍රයික් බෑ, පිකටින් බෑ. ඕකේ. හැබැයි මරණාධාර සමිතියට නම් බැඳෙන්න පුළුවන්. මරණයක් වුණොත් පඩියෙන් කපලා මලගෙදට ආධාර කරනවා. කැමති නම් පහේ කාමරයට ගිහින් ජීවසුම අස්සම් කරන්න. බැරි නම් ගෙදර යන්න බලන්න. ඉතින්
කිව්වේ? ඇයි මොකද? ඒ ගාමන් ටිකේ ජොබ් එක නම් හරි ගියා. මරුනේ. දාමු හොඳ පාටියක්. දාමු හොඳ ජොලියක්. මරු මරු මරු. මේ ඒ උනාට ඉතන හරි කොන්දේසි නිරන්ත. මට ඔයත් එක කියන්නත් මොකද්ද වගේ. කොන්දේසි? ඒ මොනවද? ලව්වේ ෆයාර් බැහැයිලු. අවුරුදු තුනක් යනකන් කසාද බඳින්න එපාලු. අවුරුදු පහක් යනකන් ළමයි හදන්න එපාලු. මාර කොම්පැනියන්නේ. මාර ජොබ් එකක්. මාර කොන්දේසි. එපා. ඔය ජොබ් එක එපා. කසාද බඳින්න බෑ, ළමයි හදන්න බෑ. එපා. ඔය ජොබ් එක කොහෙත්ම ඕන නෑ. ජොබ් එකට යන්න එපා. මොන මං කිව්වා? සේවාස්ථානවලදී ඇතැම් කාන්තාවන් මුහුණ දෙන බරපතල හිංසා කීපයක් නදීකටත් පොදුයි. ආදරය, ප්‍රේමය, විවාහය, දරුවන් ආදී පිළිබඳ තහංචි එක් ප්‍රශ්නයක්. ජීවත්වීම අරගලය තවත් ප්‍රශ්නයක්. ඒ අතර සේවාස්ථානවලදී මුහුණ දෙන ප්‍රශ්නයක් ලිංගික අතවරය. නදීකගේ මේ මිතුරියත් එදා ආයතනයක සේවිකාවක්. අද මහමග අද්දර ආහාර පාර්සල් විකුණමින් ජීවන අරගලයේ යෙදින්නියා. කුමක්ද හේතුව? දරු ප්‍රසූතියට තමාට ඇති නිවාඩු ලබා ගැනීම නිසා ඇයට රැකියාව අහිමි. නීතිය, මනුෂ්‍යත්වය, යුක්තිය සාධාරණය නොසලකන සමාජයක කාන්තාවට අත්වන ඉරණම කුමක්ද? මේ ගැන සිතන විට නදීකගේ සිත පමණක් නොව සියලු කාන්තාවන්ගේ සිත් සැලෙනු නිසැකයි. කාන්තා හිංසනයෙන් තොර සේවස්ථාන, මගතුට සහ පොදු ස්ථාන ආදිය ඇති ලෝක ජීවත්වීම ඔබේ යෙහෙළිය, ඔබේ පෙම්වතිය, ඔබේ බිරිඳ, ඔබගේ සොයුරිය, ඔබේ මව වන කාන්තාවන්ගේ ආදරණීය ප්‍රාර්ථනයයි. කාන්තාවන්ට හිංසනයෙන් තොර ලොවක් උදා වේවා.